ඊයේ දිනට සාපේක්ෂව අද සහ හෙට දෙදින තුර පැසිතත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒත් සමග තද සුළන්ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ කලකුණු විද්‍යා අනවැකි අධ්‍යක්ෂ ශිරෝමණී ජයවර්ධන. ඊයේ දිනට සාපේක්ෂව අද සහ හෙට දිනවල පැසිතත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. අද දවසේ අපි බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයඹ සහ උතුරු පළාත්තරත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවල විටිමිට වැස්ස බලාපොරොත්තු වෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්තරත් මධ්‍යම පළාතේ තැටම් ස්ථානවලදී මිලිමීටර් 100ට වැඩි වැසි අද සහ හෙට දිනවල බලාපොරොත්තු වෙන්නට පුළුවන්. මධ්‍යම කඳුකුරේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටිමිට 40-50 වගේ තද සුළං ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දිවෙන්ට දකුණු දෙසින් අන මුහුදු ප්‍රදේශවල විටිමිට මුහුද රළු වීමේ හැකියාව තියෙනවා. පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් මෙරට දිගම වැව්බැම්ම සහිත මන්නාරම යෝධ වැවේ වැව්බැම්ම පුපුරා යෑමේ අවධානමක්ද මතුව තිබෙනවා. යෝධ වැවේ තියෙන්නේ සම්පීඩිත පස් වලින් හදලා තියෙන බැම්මක්. ඒ බැම්ම තමයි ලංකාවේ තියෙන දිගම පස් බැම්ම. විශාල විදියට ජලයේ පිරුණාම ඇති වෙන පීඩනය ලොකු ආතතියක් වෙන්න පුළුවන් මේ බැමි වලට. එතකොට සමහර වෙලාවට කැඩී යන්නත් ඉඩ තියෙනවා. මේ වැව්බැම්මේ අඟල් 3-4 පළල පැලුම් තියෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කරලා අන්තලේ යෝධ වැව වගේ අවධානමකට ලක් නොවන තත්ත්වයට මේ ලංකාවේ තියෙන අනිකුත් විශාල වැව් බැමි නලත්තු කටයුතු වලට ලක් කරලා අවධානයට ලක් කරලා පරිස්සම් කරගන්න යුතු කාලය එළඹිලා තියෙනවා කියලයි මට කියන්න තියෙන විශේෂයෙන් මේ වර්ෂා කාලේ. මේ අතර පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් 2019 වසරට සමානව මේ වසරේත් ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි වී තිබෙනවා. එහි වැඩිම අවධානමක් ගෙන ඇත්තේ බස්නාහිර පළාතයි. ඩෙංගු ඇසක් කරන රෝගීන් 61,391 හමු වෙලා තියෙනවා. අඩකටම ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ. මහනුවර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, යාපනය දිස්ත්‍රික්කය, රත්නපුර, කෑගල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කවලේ විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. 80%ක් විතර වාර්තා වෙන රෝගීන්ගෙන් වාර්තා වෙන්නේ මේ දිස්ත්‍රික්කවලේ. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අපිට වාර්තා වෙන රෝගීන්ගේ ප්‍රමාණය වැඩි. මේ අවස්ථාව වන විට අධික අවධානම් විදිහට අපි හඳුනාගෙන තියෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 31ක්. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ තමයි මේ අවස්ථාවේදී විශාලම ගැටලුව තියෙන්නේ.